අයිබෝන් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නා මගේ YouTube channel එකට අදත් ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් මේ video එකට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරන්නත් මගේ ඊළඟට දාන අලුත්ම videos ගැන ඉක්මනින්ම දැනගන්න ඒ ළඟම තියෙන පුංචි සීනුව click කරන්නත් අමතක කරන්න එපා ඉතින් අපි අද හදන්න යන්නේ ලොවි ජෑම් එකක් අපි බලමු අද කොහොමද මේ ලොවි වලින් ජෑම් හදාගන්නේ කියලා Mulima mitra aratina ratulowi hodala ilang to sini ona menopita luna kuda chuta ewa game the hiusha mam mitra mulima ape lobi tika gahing kardagani gatra pasi ondra hodala neti ainkala aragani tenawa then make mama blender karagana hadane ita kaling old pula meidir atula kapala balane lobi atula onda ida kiela ewi dita balala old pula make blender rekadala ondra blender karagana batula gana pa අතර පොඩක්වත් දාන්න නැතුව මේ විතර හොඳ පල්ප් එකක් විදිහට මේක බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. දැන් මුලින්ම අපි සෝස් හදන භාජනය අරගෙන මේ විදිහට අපි බ්ලෙන්ඩර් කරගත්ත අපේ ලොවි ටික මේ විදිහට දාගන්නවා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා අපේ සීනි ටික. ඒ එකතු කරගෙන ඒකට මම එකතු කරගන්නවා ලුණු කුඩු ටිකක්. දෙහිවිෂ මේ වෙලාවෙ එකතු කරන්නේ නැහැ. අපි ලිපෙන් බාන කිටුව තමයි දෙහිවිෂ ටික එකතු කරන්නේ. ලිපි තියන කලින් මම මේක මේ විදිහට හොඳට සීනිත් එක්ක කවලම් කර ගන්නවා ඊට පස්සේ සීනිත් එක්ක අපේ ලොවි ටික හොඳට කලවම් වුණාට පස්සේ මම මේක ලිපේ තියලා ලිප ඔන් කරලා මේක උයා ගන්නයි හදන්නේ දැන් අපිට තියෙන මේක මේ විදිහට කවලම් කර කර අපේ පැදම එනකන් ලිපේ තියලා උයා ගන්න මේක මේ විදිහට දිගටම කවලම් කරන්න ඕනේ එහෙම නැත්නම් මේක කවලම් නොකර ඉන්නකොට මේක බුබුලු වගේ උඩට විසික් වෙන්න බලනවා හැමතැනටම විසික් වෙනවා එහෙනම් තමයි මම මේ විදිහට දිගටම කවලම් කරන්නේ ඉතින් මේකට දෙහිෂ එකතු කරන්න ඕනේ කියලා නැහැ මොකද ලොවි කියන්නේ අපේ විටමින් C බහුල පළතුරක් හින්දා දෙහිෂ එකතු කරන්න ඕනේ කියලා නැහැ අපේ ජෑම් එකේ පාට පැහැදිලි කරගන්න තමයි අපි දෙහිෂ එකතු කරන්නේ මේ වෙලාවේ ඉතින් ඔයාලා මේක ලොවි රතු ලොවි අපි අච්චාරු විදිහට කෑවත් නිකන් කෑවත් ජෑම් විදිහටත් හදලා බලන්න හදලා කල් තියාගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කාල සීමාවක් වෙනකන් හොඳට ඇසුරුම් කරගත්තොත් ඒ වගේම සෑල කියලා විදිහටත් කරන්න පුළුවන් මොකද ලොවි කියන දේවල් මහ ගාණක් යන පළතුරක් නෙමෙයි අපිට අරගන්න. දැන් මම මේ වෙලාවේ අපේ දෙහිෂ ටික එකතු කරගන්නවා. ඉතින් ලොවි කියන්නේ ෆොස්ෆරස්, ඒ වගේ මැග්නීසියම්, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වගේම විටමින් C බහුල පළතුරක්. ඉතින් ඔයාලා දන්නවා ඒ වගේම ලොවි කියන පළතුර දියවැඩිය රෝගීන්ටත් හොඳා සීනි යොදා ගන්න නැතුව අපි ආහාරයට අරගන්නවා නම් ඒ වගේම තමයි අපේ මුඛ රෝග තියෙන කෙනෙක්ට නම් ඒකටත් හොඳයි ලොවි කියන පළතුර. ඒ වගේම අපේ හැම පෝෂණය කරන්නත් අපේ ඇඟෙන් පිටවන දහඩිය දුර්ගන්ධය නැති කරන්නත් මේ ලොවි වලට හැකියාව තියෙනවා. ඒ වගේම සෙම් රෝග තියෙන අයටත් ලොවි කියන පළතුර ගොඩක් හොඳයි කියලා ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපේ ජෑම් එකේ පදම දැන් ගොඩක් දුරට හරිය ඔයාලට පුළුවන් මේ විදිහට සෝස් පෑන් එකේ මැද්දෙන් ඉරක් ඇඳහම මේක එකතු වෙන්න ගත වෙන කාලය වැඩි නම් මේ විදිහට ඔයාලගේ ජෑම් එකේ පදම හරිය නිමුණහම ජෑම් එක තවත් ඝන වෙන හින්දා මම මේ වෙලාවේ ලිප ඔෆ් කරගෙන අපේ ජෑම් එක ලිපෙන් බා ගන්නයි හදන්නේ. ඔයාලට පේනවා ඇති දැන් පදම මේ දිර වක් කරාම දිගටම වැක් කරෙන්නේ නැතුව මේක නතර වෙනවා නම් ඔයාලගේ ජෑම් එකේ පදම හරි. ඉතින් දැන් මම මේ වෙලාවේ ලිප ඔෆ් කරගෙන ජෑම් එක ලිපෙන් බාගෙන අපි ජීවාණු හරණය කරපු බෝතල් වලට මේ දිර අස්ර ගන්නවා. ඔයාලට මේක කල් තියා ගන්න පුළුවන් මේ විදියට හදලා මොකද ලොවි කියන පළතුර ඉදෙන්න ගත්තාම ඉක්මනින්ම ඉදිලා වැටිලා යනවා නරක් වෙනවා ඉතින් මේ විදියට හදලා මේක කල් තියාගෙන ඔයාලට පාවිච්චි කර ගන්න පුළුවන් හැබැයි ලොවි කියන පළතුර සමේ රෝග ගෑස්ට්‍රයිටිස් වගේ උෂ්ණ ශරීර සඳහා සුදුසු නැති පළතුරක් මොකද ලොවි කියන පළතුරක් ටිකක් උෂ්ණ අධික පළතුරක් හින්දා ඉතින් ඔයාලත් හදලා බලන්න ස්වයං රැකියාව විදියට කරන කෙනෙක් උනත් මේක මේ විදියට කරලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අමතක නොකර channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ වැදගත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් ළඟදිම හම්බෙමු.